අලවෙනි කාරණය අපේ රටේ මහබැංකුව සම්බන්ධව. අද සමාජයේ සහ දේශපාලන සංවාදය තුළ මතුවෙලා තියරන එක් ප්‍රශ්නයකට ඔබේ අවධානය මුලින්ම යොමු කරන්න කැමති. මේ රටේ මහබැංකුව සම්බන්ධ ඉතාම බරපතල විවේචනය. නැවත වතාවක් මතුවවිින් තියනෙනවා. මේක අපි දන්නවා අප රටේ මහබැංකුවෝ හදන කාලේ නමසිය පණහෙත්ක සම්බන්ධව ලොකු විේචනයක් තිබුණා. ඊට පස්සේ මහබැංකුව යම් කාලවල මුදල්ල මාත්‍යන්සේ මහබැංකුවය අතර ගැටුමක් ඇතිවෙච් අවස්ථා තිබුණ. ඒවගේම අසුව දසකෙන් පස්සේ මහබැංකුවට ඒඒ විදායක ජනාධිපතිවරු තමන්ගේ මිත්‍රයෝපත් කරපු අතීතයක් තිබුණ. ඒවගේ මහබැංකුවට විදේශිකයෙක් පත් කරලා ඔහු මහබැංකුවේ විශාල අවුලක් කරලා ගියා අපි දන්නවා. මට ඉස්සල්ලලා මහාබැංකුව අධිපතිවරයා සිංගප්පුර ජාතිකයෙක්විදියටට මහෙන්ද්‍රන් මාත්මයාව පත් කරලා එතුමා මහබැංකුවේ විශාල අර බැඳුම් කර ගනුදනුවක ප්‍රධාන චදෙක්විදියටටත්ව වනා හෙලා පිදන්න. මේගේ මහ බැංකෝට එච්චර හොඳ ඉතියක් නෙමයි තියෙන්නේ. ඒවගේ මදදස් දහන මේ විසි දෙක කාලෙත් මහබැංකුව සබන්ධව විධ විවේචන මතුවෙලා තිබුණා. ඊට පස්සේ අපි දැක්කා මේ අපේරටේ නයගෙවන්න බැරි. නැත්තන් අ ංකලොත් භාවේ කියෙන සමහරු කියන නයගෙවීමේ අපහසුතාවය දෙෙක්ලරේ ද ප්‍රකාශයට පත්කිරීම. දෙදස් විසි දෙකේ අප්‍රේල් මාසේ දොළොස්වෙනිද ඉඳලා විශාල ප්‍රශ්නයක් අපේ රටේ මහබැංකෝ සම්බන්ධව ම වුණා මොකද මහබැංකේ ක්‍රියා පටිපාටය ක්‍රමාණු කූලව ලංකා රාජ්‍යෙන් එලියට යනවායකක් පේනෝ. ඒ කියන්නේ හබැකු පනත ඔබ දන්නවා දෙදස් විසිතුුණු අංක දාසය දරන අලුත් මහාබැංකු පනතක් ගන කියලා අ එකක නිර්දේශ කල තිබුණ අFFගේ නිර්දේශ පමණ අප ආ්ඩුව කරන්නේ නිසා වහාම මහාබැංකු පනතක් ගෙනවා. දැම්ම මහාබැංකු පනතේ ප්‍රකාරව මහාබැංකුව විදායකින් විවස්ථාදායකෙන් ඉවත් කරලා වෙනමම ආයතනයක් විදිහයට පිහිටෙව්වා කියලා තමයි හ ැක්කවඇයි හිතාගෙන ඉන්න ඒ නිසා ඒ අය කල්පනා කරනවා ඒයයි ලංකා රාජ්‍යයට අයිති නෑ කියලා. ඉනිසා පහුගේ දවස්වල ඉතාම විශාල වැටුක් වැඩවීමක් මේවාගේ අරබූධ ජනක අවස්ථාවක රටකට ඔරොත්තු නොදෙන විශාල වැටුක් වැඩිවීමක් අපි රැක්කා මහාබැංකුවේ දවනින් බොඩියකින් අනුමත කරලා තියෙනවා. ඇත්තටම මේ රටේ වැඩියෙන්ම පඩිදීල තියාගන්න න ඉහළම වෘතිය භාවේ තියන කට්ටිය ඉන්න මහ බැංක්ුවේ කියල පෙන්නුම් කරන සුළු වැට වැඩිවීමත් තමයි මේ කෙරේ. මේරටේ නිදාා සධ්‍යාපනය ඉගැනගත්ත විශාල පිරිසක්කකින්නවා විසේසඥෝ රාශියයක් ඉන්නවා දොස්තරවරුද චාරවරුද ඒවගේ ඉංජනේරුවරු විසේසඥඥෝ රාශයක් ඉන්නවා. හැබැයි ඔක්කොටම උඩින්ඉන්න. මහ විශසාාල වශයෙන් වැටුක්්්‍යව නදත්තු කරන්න පිරිසක්. මහාබැංක්කුවේ ඉන්වායි කියන්න සම්ශන එක ඇතුළේ තමයි මේ මහබැංකූ ගවර්නිංක් බොඩිය එක මේ වැටු පැඩවීම කරේ. දැන් පනතට අනුව තමන්ගේ බජට්ට එක. ඒ අයටම කරගන යන්න හැකියාව දීලා තියෙනවා. අපි දන්නවා මහාබැංකු පනත දෙදස් විසිතු නාංක දහසේ පනතය අටවැනි වගන්තිය පස්වෙනි උපවගන්තියෙන් ඉතාම පැහැදිදිව තියෙනවා මේ ගවනිග බොඩියක තමයි මහා බැංකුවේ බජට්ට එක. නුමත කරන්නේ කියලා. ඒක සම්බන්ධව අපි දන්නවා. හැබයි මෙෙම නීතියට දාන්නේනි ත්‍රටේ ඕන කෙනකුට ඕනදයක් ුණනාවේ අපේට වැට වැඩි කරගන්නවා කියලා මහබැන්කොට වැට පටිරගන්න නෙමී. එනිසා මේක සම්බන්ධව අපි පාරිමේන්තුේද ආණ්ඩුවෙන් හපුහාම ආ් ද නැතිවර ද ෝ මතිවර ලා පිට ැතුමාකකිව. පිටත් මේට කරඩ දෙයක් නැතු ඉන්න කියලා. මොකදද විදායකයටත් කරන්ඩ දෙයක් නෑ මහා බැංකුවේ පනතේ අටවෙනි වගන්තියේ තියෙනවා ඒගොල්ලන්ගේ ජටේ එකගොල පරු කරගන්න කියලා ඉතින් මේ ගොල්ල හස උසට ටු පඩිරලා අනු මතරගන න්නවායි කියලා. අපිට රංජි සේවලලා පිියේ මැත්තුමා පාරමේතුවට කිව්වා. ඒ අනුව මේක සම්බන්ධව අපිට ප්‍රශ්නයක් තියෙනවා අපි පාර්ලිමේන්තුව හරහා මේක සම්බන්ධව මේ ප්‍රශ්නය මතු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂෙන්ම පනතේ විසියෙක්වෙනි වගන්තියේ ඉතාම පැහැදිලිව තියනවා පාර්ලිමේන්තුවයි මහබැංකුවයි ආණ්ඩුුවයි අතර තියෙන් ඕන කොයි වගේ සම්බන්ධතාවක්ද කියලා. ඒ ඒ වගේම පනත අසුවනි වගන්තිය තියෙනවා ි එකයි ගෞවට එකයි මහජනතාවයි මහබැංකුවත් එ කොහොමද සම්බන්ධ විය යුත්ත කියලා. ඒ වගේම අසු හතරනි වගන්තයේ ම පැහැදිලිව කියලා තියනවා පාරිමේන්තුවත් එක්ක මේ වගේ කටයුතුවලදී සම්බන්ධ වෙන්න ඕන කියලා මොකද විවස්ථාවේ මහබැංකු පනතට වඩා විවස්ථාව බලසම්පන්නයි. ඒක මහබැංකුව ප්‍රධානීන් පිළිගණඩව ඇති. විවස්ථාවේ සි හතලි සටවෙනි වගන්තියෙන්. මේ පබ්ලික් ෆයින්ස්ොල රාජ්‍ය මූල්්‍ය වගකීම තියන්නේ පාර්ලිමේන්තුවට මිස මහබැංකෝටවත් විදායක ජාජපතිටවත් නෙමයි. ඒනිසා විවස්ථාවේ අණඩුකම විවස්ථාව එකසි හතලිස් අටවෙනි වගන්තියටදේ පාර්ලිමේන්තුවට තියන බලතල යටතේ. ඒවගේම මහබැංකූ පනත්ත දෙදස් විසිතුු අංකදාසය යටතේ ඒකේ අසුවනි වගන්ති අසුහතරින් වගන්තියේ තියන ප්‍රකාව. කාලි ේන්තුවට ශේෂ වගකීමක් තියවා මේ අනිසි අසමාන වැටු පැඩවීම සම්බන්ධව ප්‍රශ්නය සාකච්ඡා කරන්න. මම දක්ක හර්ස සිල්ල මැත්තුමා දැන්ටමත් කියලා තියෙනවා මුදල් කාර්ග සභාවට මහ බැංකුව ගෙන්න්නනවා කියලා. ඇැබැයි මුදල් කාර්ග සභාවට නෙමෙයි විශේෂෙන්ම පොදවි්‍යාපාර කාරග සභාවට අනිවාරය මේක ගෙන්න්නන්නට පුළුවන් නමුත් අපේ රටේ ්‍රශ්නය කියන්නේ මේ පාරලිමේන්තුය පොදදුව්‍යාපාර කාරගස භවිගන්නන කෝප් කමිටුව දැම් මාස පහක් තිස්සේ අක්‍රිය කරලා දාලදයන්නේ. කතානායක වගේ වගක් නෑ කිසිගෙන මුකත් කියන්නෑ ඒක වහලා දාලදයන්නේ. එතකොට කෝප් කමිටුව නැත්තම් මේක ගෙන්න්න අඩ තිබපුුණ. එම ගෙන්න්න අන්ඩ බැරයිවෙන්න ඒක දැන් තාම රැස් කරලත්නෑ ඒක පැත්තකින්තියල තියන්නේ නේ නිසා විශේෂයම අපි දන්නවා මේ ඉද ස්විස්තුන් අකකාදේ දරන මහබැංකු පනත එක්කසේ එක්වැෙනනි වගන්තියෙන්. විගෙනකාජිපතිතුමාට විශාල බලයක්දී ල තියෙනවා මේකේ එFෑස් විගණනය කරන්න. එයනුව අපිහිතනවා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හරහා විගෙනකාජිපත්තුමාට යම් නිර්දේශයක් ලබාදීම සුදුසුව තිබුණා මේක සම්බන්ධෝ වහාම හදිස්සි වාර්තාවක් පාර්ලිමේන්තුුවන ලබාගන්න. නමුත් අපේ රටේ පාර්ලිමේන්තුවේ කතානායකතුමාට අත් මේක් ගැන වගේ වගක් නෑ ඒ වගේ කෝප් කමිටුවක්. ිහිටවලත් නෑ ඒක වාහලදාලා මාස පහක්තිස්සේ ඒනිසා රට ඇතුලේ විා ජා පතිය ල ල් කියන පරමේතු රනේ අපිට රන්ට දෙයන්න අපිත් මේ උඩබලාගෙන න්නො මොදරන්න කියලා මහ බැන්කුව මෙහ මුදල් වැික ගන්නවා කියලා. ඇත්තටම අද රට අන්ගවර්නිින් තැනකට ගිහිල්ල දේනවා. කවරුහර් හිතනවාද දන්නෑ. රටේ අනි තොක්කොම අයිති යා්ඩුවට මහ බැංකුව අයිති අයෙම එකෙකට කියලා හිතන. ප්‍රධා ඉන්නවාද කියලලා ම දන්න. සමහර මහබැංකු ප්‍රධානින් කතා කරන විලාශයෙන් හිතෙන්නේ ගමන් කරන විලාශයෙන් කතා කරන විලාශෙන් පේන්නේ ඒ අය වග කියන්නේ අF එකට විතරයි වගේ. ඒක තමයි පන්න දතින්න මුල් වැඩිකිරීම නි අපි බලාපොරොත්තු වනා පාරමයන්තුව කමිටු වලද මේ සම්බන්ධව ප්‍රශ්නය මතු කරන්න. අපි දන්නවා මේ රටේ මහබැංකුව කියන එකට විශාල වගකීමක් තිේරෝ. ඇැබයි මේ වගකීම ක්‍රියාත්මක කරන්න ආසෙන් පහලවෙච්ච මාවිසේසඥ නෙමෙ ඔය කියපු ය ඉන්න ඔක්කොම ඉන්න කාලෙ තමයි මේරට වැටුුණේ. ඔය මහාබැංකේ අද එකපාරට එලියෙන් අාවගේ කතා කරන්න කිසි කෙන නෑ ඉන්න කට්ටියඒක තනතුරුවල ඉන්න කාල තමයි මේක වැටුුණේ. ඊට පස්සෙ දැන් මාබැංකුවේ පිටිින් ආපය කවරත්තුවන මාහැ ධිපත්තුත් ව හිට ප ෙන නිසාම ඔක්ොල මේක ඇතුේ හිට ප්‍රධා නතුරුවල. ප්‍රධාන ක්‍රැස්වන් වල. එතකොට ඒෙ නිසා එකාරට කවරුත් එලියෙන්. අර ප්‍රාධර්බූධ වුණා වගේ තතා කරල වැඩකුත් නෑ. ඒවගේ ම මහා බැංකෝ විශ්වාස කරනවානං අපි වග කියන්නේ අයෙන්ම එකෙකට විතරයි කළ ඒකත් වැරදි. ඒවගේ අපේ රටේ මහජන්න මුදල් විවස්ථාව එකක සිහතලි සටෙන් පාරරිමේෙන්තො හිමි වර ප්‍රසාධයක්. ඒක ඇතුළේ ආණ්ඩුවට වගකීමක් තිේවා තමන්ට කන්ටරෝල් නැත්තං මහ බැංකුවෝ දැන් අර ඇමතුමක්කි වේහම යන අපිට කරන්න යන්න ඒොල්ල පිවැඩිරන අපිත් මේ උඩ බම්බල්වා කියලා තමන්ට කටරෝල් නැත්තං කරුණා කරලා. පාර්ලි මේන්දුවට මේ කැඳවල අපිට මේ විස්තරය දැනගන්න අවශ්‍ය වෙලා තිය නොම මේ පලවෙනි කාරලි දෙක මේ වෙනකොට විදුල්වල මණ්ඩලයක්ත් ටෙලිකොම් එකත් ප්‍රතිවවගත කරනය කියලා විකුණා දැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මකෙන අපි මේ ආ්ඩුවට කියන්න කැමති මේ ආණ්ඩුවට කිසිම බලයක් නෑ කිම මැන්ඩේට් එකක් නෑ කරන්න මැන්ඩෙට් එක තියෙනවා නම් තියෙන්නේ නමට හරි පෝට්ටුවේ මන්ත්‍රීවරුන්ට අපි නිසා එතුමාලාට කියනවා. මේ වැඩේ කරොත් Cබ එකයිටෙලිකොම් එකයි මේ මේ ආයතන ටික ගජ මිතුරන්ට මේ විදායකේ ප්‍රධානීන් විකුණන්න හදන්නේ විකුණුවොත් ඒක වගකීම සම්පූරණම ඒකට සම්බන්ධව මේ මැජෝරිටියක බහතරය හදල දෙන පක්ෂි වග කියන්න ෝට නිසාපිතම පැදදිව පි න්ද රා ක් මැතු කවදක් ජතිත සපත් විුරන් වැඩරපු කෙනෙක් නෙ. එතුමා තමයි ජාතික සම්පත් ආරක්ෂා කරන්න අපි ෙහිට ප ඒක නායකක්. හැබයි එතුමාගේ අනුග්‍රහයෙන් එතුමාට වැහිලා ඉන්න යට පිටිපස්සෙන්. එතුමාට පසුපසින් ඉන්න සමහරය. එතුමාගේ කීර්ති නාමයත් විනාශ කරමින් මේවත් අත උස්සනෝ. අපි එතුමාට ගෞරවෙන් ඒ කිවේ එතුමා කවදක්ත් ජාතික සම්පත් විනාශ කළේ නෑ. හැබැයි ඉදැන් ඒ බලාපු කණ්ඩාය මේ පිහිට මත විකරමසිය මැත්තුමාේ විුණන්යනවා. ි පැහැදිලුවගේ නයක වගකීම වික්‍රමසින් හතර විත රක්නෙමයි අත උස ඔක්කොට මි වෙනවයි කිය. තුන්ගනි කාරණය ඉන්දයානු ප්‍රශ්නය ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා ඉස්සර මේකට ජවිපේ ප්‍රකාශ කළේ දැන් මේ ඉන්දයානු අපිකට කියන්නේ කනෙක්ටිවිටියේ වන කුද්දාලා තිෙන ඇතර කනෙක්ටි ටි ක එක සම්බන්ධතාව ව්‍යාප්ත කියල ඔන්නන් ගඩ පුළුව. දැන් අලුතන් අර පරණ ජවපය කලා හැත්තෑවදසකෙ අසුව දසකෙ ඉතාම පැහැදිලි දේශපාලන සංවාධ්‍යයක්න් මතු තරුවම ඉන්දියයානු ව්‍යාප්තවාදයක් තිේෙරවායි කියලා. ඒකම වෙනවිදිහකට දැන් ඉන්දියානු ශ්‍රී ලංකා සම්බන්ධතාවට වචනයක් දරන දාලා තියනො කනෙක්ටි විටි කියලා. කනෙක්ටවි කියන ඉගිසි තේරුම සම්පූර්ණ තේරු ව්‍යාපතවා වද නෙමයි මුත් අපිට ව්‍යප්තවීම තමයි මේ ඇතු ඇතියනෙ මේ කනෙක්ටි විට කිය මකද කනෙක්ටවි කියන්න. වතුර යටින් ෙල්නලයක් කනෙක් කරනවා. උඩින් පාරක් කනෙක් කරනවා. ඊට යටටින් ග්‍රරිඩ් එක සම්ප්‍රේක්ෂණය කනෙක් කරනවා. ඊළඟට එක්්කායක දාලා බිස්නස් කනෙක් කරනවා. මේ ලංකාව සම්පූරණව කෙක්ට විට හරහම මෙතැට අරවයිගේ. ලනිසා එක අඇත්තම අපි දකිනවාර පරණ ව්‍යාප්තවාද තරකේම තවත්ක පැත්තකට ආඩු දෙක එකතු වෙලා එක පිළිය අරන්තීනවාගේ ව්‍යාපතවාදේ පිළිය රන්තියනවාගේ නෙක්ටිවිිගේෙන සංකල්පට ඇවිල්ලදේන ක සම්බන්ධව පාර්ලිවේතුවේ පළල් සංවාධයක් අවශ්‍යයගේ අපි විශ්වාස කරනවා. හතරවවෙනි අවසසාන කාරණය කතානායක තුමාට එරෙහිව දැනට විශ්වාස ංගයක් බාධී තින ක්ෂ ්‍රාන පක්ෂ අපිේකට අපේ සහයෝගේ පළ කරල තින නොමුත්තාම අපිට ගසං කරන්න අවස්ථාව ලැබුණන්න ලැබුණ විසක් යත් සං කරන. ද්ගලික ප්‍රශ්නයක් නෑ ශේෂම ය ප්‍රේධ වෙච්ච ්‍යවස්ථාදායක සබයි ප්‍රශ්ය නෙම අපිට තියන්නේ. විවස්ථාදායක සභාව ඒ ප්‍රධ පොලිස්පති පත්කිරීම සම්බන්ධව යම්කි සාකච්‍යාවත්තියනවා අප ඒක හරිට දන්නෑ එක ඩීටේල්ස් අපට පාරිමෙන්තුර කෞරත් කියනෑ මොකද නේ කියෙල ඒ නම අපපේතියන ප්‍රාන ප්‍රශ්නය. අපේ ප්‍රධාන ප්‍රශ්නය අවුරුදු සීයක්ක්විතර මේරටේ තියන මේ පාර්ිමේතු සම්ප්‍රදාය. ඇ රජ්‍ය න්තර ස බවි ම කිවත් අවුදු හත්තැහැ නිදහස ලබට ඊට පිට අවුදු සිපහත්තියත්ේ අපි රජ්‍යමන්ත්‍රන සභාකෘතිය හිටියා. අවරුදු සීයක්විත රි මේ ඩිමොක්‍රටික් ප්‍රසෙස්ස එක දන්නවා. ඩිමොක්‍රසි කියලා කියන්නේ ගන්බයි ඩිස්කන්. එතකොට සාකච්ඡාව මත පාලනය තමයි ගවර්න්බයි ඩිස්කශන් කියන්. මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා. ඉතාමත්ම බරපතල විදියට මෙන්න මේ ඩිමොක්‍රටි කොන්සෙප් එක වයිලට් කරමින් ඉන්නවා කියෙ අපිත් විශවා කරනවා.ඇතුමත් එක පෞද්ලිකව කිසිම ප්‍රශයක් නෑ එතුමාගේ පෞද්ගලක දව්වක්කෝ තුමා සම්බන්ධ ප්‍රශ්නයක්කව අපිට නෑ. ඒවගේම අපි විශ්වාස කරන මේ අපි දන්න කාලේ පාරිමේන්දි හිටු සමහර කතානායකවරු. කේබී රත්නායක ඒවගේ කරු ජයසූරිය අන්්‍ර බන්ඩාරණයක. මේ වගේ අය යම් කිසි මට්ටමකට තමන්ගේ නිලය ගෙනවා. ඒයාය ආණ්ඩුවේ ජනාධිපතික එත්ත වනේ නෑ ඒ අය ගිහිල්ලා අ සම්වර්ධන කමිටුවක සභාපතිකම පත්වීමත් ජනාජිපත්තුවාාගෙන් ගත්ති නෑ. එතුමා කිය විදිේට අතු උත්සන අත පාධාන වැඩගරුවන නීතිය කඩල පනස් සම්මධ කරුවේනෑ යම් කිසි වැදගත්කමක් රැක්කක් එනිස අන්්‍රපණ්ඩාරණයක කේබී රත්නායක කරෝ ජයසූරිය වගේ. අපි මෑත දැක්ක වැදත් කථනායගවරුන්ගේ බැහැලා. පස්සට ගිහිල්ල යටට ගිහිල්ලා. අපේ ඩමොක්‍රටික් ට්‍රඩිෂන් එකම සම්පූර්ණ වට්ටලදාන තැනට පාර්ලිමේන්තුව ගමන් කරමින් ඉන්නවා. මේක ඇත්තටම වැදදි අපි හට තනකතු මතක පෞ්ජිලි පශයන එක් තුම නිවැදි වෙන්ඩෝන එහෙම නැත්තං එතුමාට ඒ නිවැරදි වෙලා මේ කරගෙනයන්න බැරිතරන් ස්ට්‍රෙස්කත් ේරවාන විදායකෙන් කවුර ටොකුවානිනවාන. කවරුහරි තමන්න්නේ අතම අතරගෝරවාන. න්න මේ එක කරන්න ැරිතැටැල්ලාඉන්නවානන් තුමාගේ වගකීම තමයි මේ සම්ප්‍රදාය මට කඩන්න බ ඔවුන් කැමති කියෙනෙක් කරගන්න ම පැත්ත කරෙනවා කියලා ඉල් අයිවෙන එක. නමුත් අපි කියන්නේ විශවාස බංගේ ඇතටම ඒතුමාට සහයදන පිරිස වැඩිනම් දිනයි.ඒතුමා සහියදන පිරිස අඩුනම් පරදි ඇැබැයි හතානායවරයකුට විශවාස බංගයක් කියන්නේ දිනනම පරදිනවා කියන එකට වඩා තමන්ගේ තමංම පාර්ලිමේන්තුවෙන් භාගයක් පිළිගන්නෑ කිය එක. ඇත්තටම මම කියන්නේ කථනායකරයකුට විශ්වාස ංගයදදා පුහම මංම කෝමහරිමේක දිනවා කියලා කෑගාලා පක්ෂ සංවිධානය කරලා දිනන්ට දෙයක් නෑ. කථනායගෙනෙකට විශ්වාස බංගයයක් දෙෙන් පස් දෙනෙ නැකිට්ටොත්. ඒකෙන් කියන්නේ තමන්ග පිළිගන්නෑ සමහරු කියලා. ඉදි එතකොට මයින්වෙන්න ඕඩ හරින මගේ දර්කයෙමයි මංගේයන මේ විශවාස ංග දාලා එලවන්ඩ දෙයක් නෑ. තමන්ට පාර්ලිමේන්තුවෙන් භාගයක් කැතිනැත්නං. හම පාරිමේන්තුව කරගන යන්න හොමද එ කේබරත්නායකට පාරිමෙන්තුති භාගයක් කද ැති නෑනෙ. අනුපන්ධාරණයකට විපක්ෂයක මැති නෑනෙ හරුජය සූරය ඉ මේක මේක ඇත්තටම ප්‍රශ්නයක් තියන්සා එතුමා කල්පනා කරන්න ඕන එතුමාගේ පාලනය සම්බන්ධුව බරපතල විවේචනයක් තමයි මේ විශ්වාස බංකි කියලා කියන්නේ. එතකොට කථනාගවරයෙකට විශවාස බංගයක් කියෙනාවට පස්සේ න්න සද දාලා මගේ කට්කිය ඉන්නවා කියලා විසිල් ගාල අත උත්සලා දිනන්ඩ පුළුවන් හැබැයි එහෙම යනක ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට කැතයි එකන්නේ පාරිමේන්තුෙන් භාගයක් තමන්ග පිළිගන්නෑ කියලා දැනගෙන පාරිමෙන්තු කතානායක්කම දරන්න පුළුවන් තියනිසා මම කියන්නේ මේවා නිිරටේ ප්‍රජාත්‍රවාදී පැත්තෙන් ඉතාම ප්‍රශනසාගත දේවල් ඇමති කෙනෙකුට විශ්වාස ංගයක් ගේනවායි කියන්නේ විාකයට විශ්වාස ංගයක් ඒ පුළුව ජනාජිපති්ට විරුද්ධව දෝෂාභියෝගයක්ගෙනවා කියන්නේ නීතියනකූල තත්ත්වයක් ඒතු ඒ කරන්න පුළුවන්. හැබැයි කතානායගරේකු විරද්ධ විපක්ෂය ඔක්කොම නැකිටලා තමන්න්නසේ හොඳ නෑ කියලා කියනවා නං. ඒ කතානායකට ඒ පුටුවේ ඉන්න බෑ. මගේ නඔන්නදි බලෙන්ඉන්න පුුවන් ඒහමතින් සදධදාලින්න්න පුුවන් නැත්තන් චන්දෙන් දිනලා ඉන්න පුළුවන්. හැබැයි ඒඋුණනාට ඒකෙන් ප්‍රජාතන්තුවාද සම්ප්‍රදාය කඩා වැටෙනවා කියලා. අපිට අදහක්තියන නිසා අපි කතානක තුමත්ක පෞද්ජිල කිසිීම පශ්නයක් නෑ නමුත් අපිට වඩා වැඩි හිටියෝ. නමුත් මේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය කැඩෙන පරිදි වැඩ කරනයක වැරදී කියලා. ගෞරවෙන් අපි එතුමාට මතක් කරලා දෙන්න කැමති. හම කියමින් අපිඒ විශවාස බංගේයට සහය දක්වන්නේ අන්නේවාගේ ප්‍රතිපත්ති මේ කාරණයක් මත ඇතම් පුද්ගලුව සම්බන්ධ අපිට ප්‍රශයක් නෑ. ඇතුමත් අපි දන්න කියන කෙනෙක් එහෙම ප්‍රශ්යක් නෙමේ තියෙන්නේ. මේ කරුණු හතර අද. buat paskat maing pras nonang mediatpuluwang bommis suuti